අපි අද හිතුවා ඔබේ ජීවිතයට තව වැදගත් තවත් කාරණාවක් අද දවසේදී සාකච්ඡාවට බඳුන් කරන්න වැඩිය කතා බහ නොකරන ශේෂ්ත්‍රයක් තමයි අද අපි ඔබත් එක්ක කතා බහ කරන්න සූදානම් වෙන්නේ. අපි අද කතා බහ කරන්න සූදානම් වෙන්නේ පුරුෂ මදසරු භාවය පිළිබඳව. වැඩි වශයෙන් මාධ්‍ය තුල සහ වැඩි වශයෙන් කතා බහට ලක් කරන්නේ කාන්තාවන්ගේ මදසරු භාවය පිළිබඳවනේ. නමුත් අද අපි හිතුවා පුරුෂයන්ගේ මදසරු භාවය ගැන කතා කරන්න. මේක ටිකක් සමාජය තුළ සැඟවිලා පවතින කාරණාවක්. මේ දේ එළියට අරගෙන විවෘතව ඔබත් එක්ක අද දවසේ කතා කරන්න තමයි අද කොළඹ ටෙලිවිෂන් කොළඹ ඩොක්ටර් වැඩසටහන මගින් ඉඩහසර වෙන් කරලා තියෙන්නේ. මේ සාකච්ඡාව සඳහා අපේ ආරාධනෙන් මේ ස්ථානෙට පැමිණලා තිබෙනවා වෛද්‍ය ආචාර්ය සුසන්ත රෝහණ මහතා. අයිබෝන් ඔබතුමන්ට. අයිබෝන් වෛද්‍යතුමනි, අපි මේ කතාබහ යම් වපසරියක් කරා අරයි යන්න ඕනේ. මොකද ලංකාවේ වැඩිපුර කතාබහට ලක් නොවන ශේෂ්ත්‍රයක්. මොකද වැඩියෙන්ම කතා කරන්නේ කාන්තාවන්ගේ මදසරු භාවය පිළිබඳව. ඒ නිසා අපි අද මේ මාතෘකාවේදී ටිකක් වැඩිපුර අපේ පුරුෂ පක්ෂයට වැඩි වශයෙන්ම වාසිදායක වන විදිහට, ඒ කියන්නේ උන්ට මේක ප්‍රයෝජනවත් වන විදිහට අපි මේ සාකච්ඡාව අරගෙන යමු. වෛද්‍යතුමනි, මුලින්ම අපි කතා කරමු මොකද්ද මේ මදසරු භාවය කියලා කියන්නේ කියන එක. මදසරු භාවය කියන එක අපි පොදුවේ ගත්තොත් දැන් මදසරු භාවයේ තියෙනවා ආකාර කීපයක්. කාන්තා මදසරු භාවය, පුරුෂ මදසරු භාවය, ඒ වගේ ආකාර කීපයක් තියෙනවා. මදසරු භාවය කියන එක අපි පොදුවේ වර්ථ දැක්වොත් මදසරු භාවය කියන එකෙන් හැඳින්වෙන්නේ යම් යුවලක් විවාහ වෙලා සාමාන්‍යයෙන් උපත්පාලන උපක්‍රමයකට නොයා දරුවෙක් බලාපොරොත්තුවෙන් වසරක කාලයක් ගත කරනකොට දරුවෙක් පිළිසිඳ ගැනීමක් සිද්ධ වුණ නැත්නම් ඒක අපි මදසරු භාවය කියලා කියනවා. ඒකෙන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. වයස අනුව අපි පොඩ්ඩක් මේක එහෙම එහෙ කරනවා. අවුරුදු 25 30 වගේ අතර ආයට අපි අවුරුද්දක් කිව්වට අවුරුදු එකහමාරක් විතර බලනවා. සාමාන්‍යයෙන් අවුරුදු 30ට වැඩි නම් අවුරුද්දයි, 35ට වගේ වැඩි නම් මාස 6ක් ඇතුළත මේ සම්බන්ධව සොයා බැලීම් කරන්න ඕනේ. මේක තමයි සාමාන්‍යයෙන් මදසරු භාවය කියන එකෙන් අදහස් කරන්නේ. වෛද්‍යතුමනි, මේ කාරණාවේදී අපිට පුළුවන් ද තමාටම මේ தত্ত্বය දැනගන්න? කියන්නේ පුරුෂයාට විසින්ම තමාගේ මේ තියෙන මදසරු භාවය නැත්නම් තමාට මේ දරුවෙක් හැදීමට තියෙන නොහැකියාව පිළිබඳව තමාටම අවබෝධයක් ලබා ගන්න පුළුවන් ද? කොහොමද මේ தত্ত্বය? ඔව්, අපි තව ඒකට එකක් එකතු කරමු. මෙහෙම පුරුෂයෙක් මදසරු භාවය කියලා කියන්නේ මෙන්න මේ විදිහට. දැන් යම් පුරුෂයෙක් විවාහක හෝ අවිවාහක පුරුෂයෙක් තමන්ට හිතෙනවා නම් මේ මදසරු භාවය හෝ මදසරු භාවයක් තමන්ට තියෙනවද කියලා, එක්කෝ තමන්ට මදසරු භාවයක් තියෙනවද කියලා, එහෙම නැත්නම් තමන්ගේ දරුවෙක් විවාහක යුවලක් නම් තමන්ට දරුවෝ හැදින්නේ නැති තමන් නිසා කියලා, පුරුෂයා නිසා කියලා, මේ පුද්ගලයාට පුළුවන් මොනහරි රුධිර පරීක්ෂණ නොයෙක් පැතලොජිකල් ඔය රෝග සඳහා පරීක්ෂණ කරන රසායනාගාර තියෙනවනේ ලංකාවේ, ඉතා ඉහළ මට්ටමේ රසායනාගාර. ඒ වගේ ටිකක් පිළිගැනීමක් තියෙන රසායනාගාරයකට ගිහිල්ලා එහෙම නැත්නම් තමන්ගේ වෛද්‍යවරයාට ගිහිල්ලා මේක කියන්න. කිව්වහම ඒ වෛද්‍යවරයා තමන්ට දෙනවා පරීක්ෂණයක් ලියලා සෙමිනල් ෆ්ලූයිඩ් ඇනලිසිස් කියලා. ඒ කියන්නේ ශුක්‍රාණු දත්ත විශ්ලේෂණ වාර්තාවක්. මේ වාර්තාව ගන්න අපි ගියාම ඒ වගේ උසස් රසායනාගාරයකට, ඒ රසායනාගාරයෙන් අපේ සෙමිනල් ෆ්ලූයිඩ් එකේ මත ශුක්‍ර තරලය ලබා ගන්නවා. ලබාගෙන ඉවරලා ඒක ඉතා පහසු ලබා ගන්න ක්‍රමවේදයන් ඉතා පහසුයි. එතනට ගියාම මේ ආයතන උපදෙස් දෙනවා කොහොමද මේවා කරන්න ඕනි කියලා. ඒ තරලය අපි ලබා දෙන්න ඕනේ රුධිර ලබා දෙනවා වගේ ආයතනයට. එතකොට ඒගොල්ලෝ ඒක සම්බන්ධව යම් පරීක්ෂණයක් කරනවා. පරීක්ෂණයක් කළා ලබා දෙනවා අපිට වාර්තාවක්. මේ වාර්තාවේ අඩංගු වෙන්න ඕනේ කාරණා කීපයක්. එක කාරණයක් තමයි සෙමිනල් ෆ්ලූයිඩ් එක, එහෙම නැත්නම් ශුක්‍ර තරලේ යම් මිලිලීටර් ප්‍රමාණයකට තිබිය යුතු ශුක්‍රාණු සංඛ්‍යාව. ශුක්‍රාණුවක් කියලා කියන්නේ ඉස්ගෙඩියක් වගේ පිහිනා යන දෙයක්. මේක ඒක සෛලික දෙයක්. ඒ සෛලයක් කියන්නත් බෑ, සෛලකින් කොටසක් වගේ දෙයක්. හැබැයි ශරීරයේ තියෙන එකම සෛලය ශරීරයත් එක්ක සම්බන්ධ වෙන්නේ නැතුව තනියෙන් ජීවත් වෙන, එයා තනියෙන් ශක්ති නිෂ්පාදනය කරන තනියෙන් ජීවත් වෙනවා මේ ශුක්‍ර තරලය තුළ. මෙන්න මේ ශුක්‍රාණු කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියන එක සාමාන්‍යයෙන් පිළිගැනීම තමයි මිලිලීටර් එකක. මේ 2010 ලෝක සෞඛ්‍ය සංවිධානය දීපු වාර්තාවල් නියමයන්, මේ නියමයන්ට අනුව මිලිලීටර් එකක තියෙන්න ඕනේ මිලියන් 15ක ශුක්‍රාණු සංඛ්‍යාවක්. මිලිලීටර් එකක මිලියන් 15ක ශුක්‍රාණු සංඛ්‍යාවක්.
ඒ ප්‍රමාණය තියෙනවා නම් ඊළඟට අපි බලනවා මේ ශුක්‍රාණුගේ පිහිනීම කොහොමද කියලා. මේ පිහිනීම අපි බලනවා ඉතා වේගයෙන් පිහිනන අය, සාමාන්‍ය මද වේගයකින් හොඳට පිහිනන අය, ඉතා යම් වේගයක්වත් නැතිව එකතන චලනය වීමින් පවතින අය සහ මැරිච්ච අය. මෙන්න මේ කියන කාරණා හතර අපි බලනවා. ඉතින් වේගයෙන් පිහින යන අය 32ක් වගේ තියෙනවා නම්, එහෙම නැත්නම් 140 32ක් අතර වගේ තියෙනවා නම් අපි මේ පුරුෂයා නිරෝගී පුරුෂයෙක් විදිහට සලකනවා. ඊළඟට තව අමතර කාරණයක් තියෙනවා බලන්න. ඒකෙදි අපි බලනවා මෝර්ෆොලොජි එක. මෝර්ෆොලොජි කියලා කියන්නේ මේ ශුක්‍රාණුවකට හිස, මැද කොටස, ගෙල කියන කොටස සහ වලිගය කියලා මේ අංශ තුන, අංග තුන තියෙන්න ඕනේ. මේ අංග තුනේ යම් විකෘතිද, හිසේ විකෘතිතා තිබුණොත්, මැද කොටසේ එහෙම නැත්නම් මේ ගෙල කියන කොටසේ විකෘතිතා තිබුණොත්, වලිගයේ විකෘතිතා තිබුණොත් මේවැයි ක්‍රියාකාරීත්වයන් වෙනස් වෙනවා. එතකොට එහෙම නැත්නම් හිසේ තිබුණොත් ඒ ඇති වෙන ජනිතයාගේ නොයෙක් ගැටලු ඇති වෙන්න පුළුවන්. මැද කොටසේ තිබුණොත් මේ පිහිනීමේ දුර්ලකම් ඇති වෙන්න පුළුවන්. වලිගයේ තිබුණොත් පිහිනීම විකෘති වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ ආකාර අපි පරීක්ෂා කරලා බලනවා. මේ සියල්ලම ඉතා නිවැරදිව තියෙනවා නම් අපි ඒ පුද්ගලයා නිරෝගී පුරුෂයෙක් විදිහට සලකනවා. මේවා විකෘතිතා තියෙනවා නම් අපි ඒ වෛද්‍යවරයෙක් ගාවට ගෙනිච්චාම ඒ වෛද්‍යවරයා කියලා දෙනවා මෙන්න මේ 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 තැන්වල ගැටලු තියෙනවා කියලා දෙනවා. මෙන්න මේක තමයි පුරුෂ මද සරුභාවයේ සහ පුරුෂ මද සරුභාවයට දැනගැනීමේ ක්‍රමවේදය. ඔව්. වෛද්‍යතුමන් ප්‍රකාශ කළා ලෝකේ වැඩිපුරම මේ తත්වය උදා වෙලා තියෙනවා කියලා පුරුෂ මද සරුභාවය පිළිබඳව. වෛද්‍යතුමනි මේ తත්වයට හේතු වෙන කාරණා මොනවද? ඇයි මෙච්චරක්ම ලෝකේ මද සරුභාවය වැඩි? මං හිතන්නේ අපි ඔබතුමා වර්තාවක් පවා අපිට මේ සාකච්ඡාවට කලින් කතා බහ කරද්දී කිව්වා මේ ලෝකේ මැද පෙරදිග රටවල් වල මද සරුභාවය ඉතා වැඩි, ඊට සාපේක්ෂව ආසියාවේ යම් ප්‍රමාණයක අඩුවීමක් දක්නට ලැබෙනවා කියලා. නමුත් ඒ අඩුවීමත් සාමාන්‍ය සංඛ්‍යාත්මකව ගත්තාම එක්තරා දුරක වැඩි යගයක්. වෛද්‍යතුමනි ඇයි මේ විදිහට මේ කාරණා මේ විදිහට වෙන්නේ? ඔව්, අඩුවගයක්ම නෙමෙයි. දැන් මම එක ඉතිහාසය ඉඳලා මෙන්නම්. ඒක ටිකක් සංකීර්ණ කාරණයක්. 1971 තමයි අපි මේ සම්බන්ධව ලෝකය මේ සම්බන්ධව අවධානයක් යොමු කළා. මේ සම්බන්ධ පර්යේෂණ වලට යොමුනේ නොඑක් සංගණනයන් වලට යොමුනේ. මේ වෛද්‍ය සංගණන වලදී තීරිච්ච දෙයක් තමයි 1971 මුළු ලෝක ජනගහනයේ 5% විතර ප්‍රමාණයක් තමයි මද සරුභාවයෙන් පෙළුනේ. මේ 5% තුල 15%ක් හිටියේ පිරිමි. 5% තුල 15%ක් හිටියේ පිරිමි. නමුත් 2010 නැවත ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර කීපයක් මැදදී කළා. නමුත් අවසානික කලේ 2010 ගත්ත දත්තවලදී පේනනවා මුළු ලෝක ජනගහනයේ 15% මේ වෙනකොට සම්පූර්ණ මද සරුභාවයෙන් පෙළෙනවා. මොනවා හරි මද සරුභාවයකින් පෙළෙනවා 15%. මේ 15 තුල 40%ක් ඉන්නවා පුරුෂයෝ. 40%ක් පුරුෂයෝ ඉන්නවා. 40%ක් පුරුෂයෝ ඉන්නවා කියන්නේ ඒක එච්චරම හොඳ තත්ත්වයක් නෙමෙයි. එතකොට මේක ඊට පස්සේ නොඑක් පර්යේෂකයන් පිළිගත් පර්යේෂණ වලින් සාකච්ඡාවට ලක් කළා. සාකච්ඡාවට ලක් කරනකොට තේරුණ දෙයක් තමයි ලංකාව, ඉන්දියාව වගේ ආසියානු කලාපයේ රටවල් වල 37-40 මට්ටමේ මද සරුභාවයක් පුරුෂයන් අතර තියෙනවා. ඕස්ට්‍රේලියාව ගත්තත් 40%ක වගේ මට්ටමක මද සරුභාවයක් තියෙනවා. අරාබි රටවල් වල ගත්තම 67-70 වගේ මට්ටමක් තමයි, 73 විතර වෙනකන් සමහර අවස්ථා සමහර රටවල් වල 73 වගේ වෙනකන් වාර්තා වෙලා තියෙනවා. එහෙම තියෙනවා. ඇමරිකාව ගත්තොත් 50-55 වගේ අතර ඉන්නවා. අප්‍රිකාව ගත්තොත්, අප්‍රිකානු කලාපයම ගත්තොත් 23-30 අතර වගේ ප්‍රමාණයක තමයි ඉන්නේ. යුරෝපය ගත්තොත් ඒත් 53-55 වගේ මට්ටමක් තියෙනවා. මේ වගේ ලෝකය මේ වෙනකොට පුරුෂ මද සරුභාවය කියන කාරණය ඉතා දරුණු මට්ටමේ බෝනවන රෝගයක් විදිහට. මොකද මේ ලෝකේ කාලයක් තිබුණා බෝවන රෝග ලෝකයට වසංගතයක් වෙලා ලෝකයට අභියෝගයක් වුණේ බෝවන රෝග. නමුත් විද්‍යාඥයන්ගේ උත්සාහයෙන්, වෛද්‍යවරුන්ගේ දායකත්වයෙන් අද ඒක ඉතා අඩු මට්ටමකට සමහර ලෝක වසූරිය වගේ රෝග, ලාදුරු වගේ රෝග ලෝකෙන් තුරන් කරලා තියෙනවා. ෂේ රෝගය වර්තමානයේ ලෝකේ නැහැ. ඉතින් ඒ වගේ මේ අප්‍රතිහත ධෛර්යයෙන් වැඩ කරපු ඒ අතීත පුද්ගලයන්ගේ, විද්‍යාඥයන්ගේ උත්සාහයෙන් එහෙම බෝවන රෝගවල අවදානම දැන් අඩු වෙලා තියෙනවා. හැබැයි ඒකම බෝ නොවන රෝග කියලා අලුත් රෝග කාණ්ඩයක්
වර්ධන වෙලා තියෙන මේ මේ වෙනකොට. ඒකට අයිති වෙන ඔය දිය වැඩියාව අදිරුධිර පීඩනය එතකොට කොලෙස්ටරෝල් ප්‍රශ්නය වගේ නොයෙක් ප්‍රශ්න පිළිකා ඒ වගේවා මේ බෝනවන රෝග ගණයට අයිති වෙනවා. පුරුෂ මදසර භාවය සහ මදසර භාවයත් මේ බෝනවන රෝග වල එක අවස්ථාවක්. ඔව්. අපි මේ පිළිබඳව තවදුරටත් කතා බහ කරන්නට ඕනේ. මේ කෙටි විරාමයෙන් පස්සේ රැඳී සිටින මේ විරාමයෙන් පස්සේ ඔබට මේ පිළිබඳව තවදුරටත් දැනුවත් කිරීමක් කරන්න සූදානම්. හොඳයි, විරාමයෙන් අනතුරු අපි සූදානම් නැවතත් පිරිමින්ගේ මදසරු භාවය පිළිබඳ ඔබත් එක්ක කතා බහ කරන්න වැඩිපුර කතා බහ නොකරන මාතෘකාවක් අපි අද හිතුවා මේ මාතෘකාව අරගෙන ඔබත් සමග කතා බහ කරන්නට මේ පිළිබඳ ඔබේ දැනුම වැඩි දියුණු කරන්නට. ඉතින් ඒ පිළිබඳව අපත් සමග කතා බහ කරන්නට අද පැමිණ තිබෙනවා වෛද්‍ය ආචාර්ය සුසන්ත රෝහණ මහතාව. වෛද්‍යතුමනි, අපි ඊළඟට කතා බහ කරන්නට ඕනේ මදසරු භාවයට බලපාන කරුණු කාරණා මොනවද කියලා. මොකද ලෝකේ මෙතරම් ප්‍රතිශතයක් මදසරු භාවයෙන් පෙළෙනවා නම් මෙන්න මේකට යම් කිසි හේතුවකුත් ඇතිනේ වෛද්‍යතුමනි. අපි යන්නේ හේතු කාරණා ටික කතා බහ කරමු. ඔව් මාදම, මෙහෙමයි. සාමාන්‍යයෙන් ලෝකේ ගත්තහම ලෝකේ අතීතයේ මිනිස්සු ජීවත් වෙච්ච ජීවන රටාව, මිනිස්සු අනුගමනය කරපු ජීවන රටාවයි අද වෙනකොට අපි අනුගමනය කරන ජීවන රටාවේ අතර පැහැදිලි වෙනස්කම් තියෙනවා. මොකද හේතුව අතීතයේ මිනිස්සු කය වෙහෙසවල ගොහම මේ මහන්සියෙන් වැඩ කළා. නමුත් අද වෙනකොට අපිට ඒ තත්ත්වය ටිකක් සම්පූර්ණයෙන්ම අපෙන් අයින් වෙලා ගිහිල්ලා. මොකද අපි අද ගොඩක් වෙලාවට කරන්නේ බොහෝ විට අපේ රැකියාවල් එක තැන ඉඳගෙන බොම කය වෙහෙසන් නැතුව කරන රැකියාවක්. නමුත් වෛතුමනි, අද සමාජයේ ඉන්නත් කැමති මේ තත්ත්වෙ නේද? ඒ කියන්නේ එක තැනක වාඩි වෙලා AC රූම් එකක මෙන්න මේ වගේ કૃත්‍රිම පරිසරයක් තුල කය වෙහෙසන් නැතුව තමන්ට රාජකාරී කරලා වැටුපක් ලබා ගන්න ඕන මානසිකත්වයකුත් තියෙනවා නේද? ඒක නිසා තමයි මේ බෝනවන රෝග, මම ඉස්සෙල්ලත් කිව්වා වගේ බෝනවන රෝග මෙතරම් බහුල වෙලා තියෙන්නේ. මොකද කායික තත්ත්වයන් දැන් පුරුෂ මදසරු භාවයේ ගත්තහම පුරුෂ මදසරු භාවයට බලපාන කායික තත්ත්වයන් ගත්තහම කායික තත්ත්වයන් ඇතුලේ වැඩිපුරම තියෙන්නේ ඔය වගේ රෝග. මොනවාද? දිය වැඩියාව නිසා යම් ප්‍රමාණයකට මදසරු භාවය ඇති වෙන්න පුළුවන්. එමෙතත් ලිංගික බෙලහීනතාවය ඇති වෙන්න පුළුවන්. ශුක්‍රතරලයේ දැන් රුධිරයේ සීනි වැඩි වෙනවා කියන්නේ ශරීරයේ තරලවල සීනි ප්‍රමාණය යම් ප්‍රමාණයකට වැඩි වෙනවා. එතකොට ශුක්‍රතරලයේ සීනි වැඩි වුණාම සීනි කියලා කියන්නේ සුක්‍රෝස්. ශුක්‍රතරලයේ තියෙන විශේෂත්වයක්, ශුක්‍රතරලය පාවිච්චි කරන්නේ සුක්‍රෝස් නෙමෙයි, ශුක්‍රතරලයේ ශුක්‍රාණු වල ගමන් කිරීම සඳහා ශක්තිය අවශ්‍ය වෙනවා. මොකද එයා, මම කලිනුත් කිව්වා, එයා තනිකර වෙනම සෛලයක්, ශරීරයෙන් වෙන් වෙච්ච වෙනම සෛලයක්. එතකොට එයා තුළ එයාගේ ක්‍රියාකාරීත්වයට ශක්ති නිෂ්පාදනය කරගන්න ඕනේ. මේ ශක්ති නිෂ්පාදනය කරගන්නේ එයා පාවිච්චි කරන්නේ ෆෘක්ටෝස් කියලා කියන්නේ පළතුරු වල තියෙන සීනි. දැන් සීනි වර්ග තුනයි, ලැක්ටෝස්, ෆෘක්ටෝස්, සුක්‍රෝස්. මේ සුක්‍රෝස් කියලා කියන්නේ අපි අපේ සෛල, අපේ දේහ සෛල ශක්ති නිෂ්පාදනය කරගන්න සෛලය. දැන් ෆෘක්ටෝස් වලින් ක්‍රියාකාරී වෙන සෛලය තියෙන තැනක සුක්‍රෝස් වැඩි වුණාම ඒක විසයි ඒ සෛලයට. එතකොට දිය වැඩියාව මේකට බලපානවා, දරුණු විදිහට බලපානවා. අපි දැකලා තියෙනවා අපේ රෝගීන් අතර එහෙම දිය වැඩියාව නිසා ඒ තත්ත්වයට පත් වෙච්ච අය. ඊළඟට කඹුල් ගාය කියන්නේ ඉතා අහිංසක රෝගයක් විදිහට අපි සලකන, සාමාන්‍යයෙන් ඔය ගම්වල අම්මවරුන්ගේ ලෙඩ කියලා ඔය අලිහක්ක ගාලා එහෙම කරන රෝගයක්. නමුත් ඒක එතරම් සරල නැහැ, එතරම් මේ අහිංසක නැහැ. මොකද ශුක්‍රාණු නිෂ්පාදනය කරන පුරුෂ ව්‍යුහාවේ අපි තියෙනවා එක කොටසක් සෙමිනිපරස් ටිබියුල්ස් කියලා. මේ ටිබියුල්ස් එහෙම නැත්නම් මේ නිෂ්පාදනය කරන මූලික සෛල තියෙන තැන ඉතා ආරක්ෂාකාරීව තියෙන. එතන සාමාන්‍ය විශාල ජර්ම් එකකට, විස බීජයකටවත් යන්න බෑ. නමුත් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ වෛරස් වගේ ඉතා සියුම් ව්‍යුහයකට මේක ඇතුළට යන්න පුළුවන්. ගියොත් මේගොල්ලන්ට හොඳ ප්‍රෝටීන්මය පරිසරයක් තියෙනවා, පෝෂණය වෙන්න පුළුවන්. මේගොල්ලෝ පර්මනන්ට් ස්ථාවරව මේක ඇතුලේ පදිංචි වෙලා දිගින් දිගටම මේ ව්‍යුහය විනාශ කරනවා. ඒ නිසා කඹුල් ගාය කියන රෝගය
ඉතා දරුණු විදිහට පුරුෂ මත්සර්භාවයට හේතු වෙනවා. ප්‍රධාන හේතු වලින් එකක්. ඊළඟට අද අපි කරන රැකියා. අපි කය වෙහෙසක් නැති වුණාට අද අපි අවදානම් රැකියා සහගත රැකියා වලට යොමු වෙලා තියෙනවා. ඉතා අධික උෂ්ණත්වයක් තියෙන තැන්වල අපි වැඩ කරනවා. එතකොට ඉදා විකිරණ නිර්මාණය වෙන විකිරණ නිෂ්පාදනය නිතර විකිරණ පිට කරන තැන්වල අපි රැකියා කරනවා. මේ වගේ දේවල් ශුක්‍රාණුවල ක්‍රියාකාරීත්වයට සහ ශුක්‍රාණුවලට හොඳ නැහැ. ඒකේ විශේෂයෙන්ම විකිරණ නම් ඒකේ මෝර්ෆොලොජි එක හැඩය විකෘති වෙන්න හේතු වෙනවා. එහෙම නැත්නම් ඒක ඇතුලේ තියෙන ඊළඟ ජනිතයාට සංඥා පියාගේ සංඥා ගෙනියන ජාන වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ උෂ්ණත්වය ගත්තොත් සාමාන්‍යයෙන් ශුක්‍ර තරලය ශුක්‍රාණු නිෂ්පාදනය කරන මේ පුෂණ කෝෂ ශරීරයෙන් පිටත පිටලා තියෙන්නේ. මොකද පිටත පිටලා තියෙන්නේ ශාරීරික උෂ්ණත්වය යට දරා ගන්න බෑ. ඒ නිසා ශරීරයෙන් පිටින් පිටන. දැන් අපි හිතමු මේ ව්‍යුහය ශරීරය ඇතුලේ පිහිටුවා කියලා. එතකොට ඇතුලේ තියෙන අධික උෂ්ණත්වය නිසා ශුක්‍රාණු ඔක්කොම මැරෙනවා. දැන් පිටත පිහිටපුවාම තියෙන වාසිය තමයි ශරීරයේ උෂ්ණත්වයට වඩා සෙන්ටිග්‍රේඩ්ස් දෙකක් අඩුවෙන් තමයි මේ වෘෂණ කෝෂවල උෂ්ණත්වය වාර්තා වෙන්නේ. නමුත් අපි අධික උෂ්ණයක් ජනනය කරන දැන් යන්ත්‍ර ආශ්‍රිතව ඔය නොයෙක් උදුන් ආශ්‍රිතව රැකියා කරනකොට ඒ පරිසරය ඇති වෙන උෂ්ණත්වය මේ වෘෂණ කෝෂවලට බලපානවා. බලපුවහම මේකේ උෂ්ණත්වය වැඩි වෙනවා. ඒ නිසා මත්සර්භාවය ඇති වෙන්න පුළුවන් සහ ශුක්‍රාණු මැරෙන්න පුළුවන්. එතකොට ඊළඟට අපිට හෝමෝනමය ගැටලු. සමහර පුරුෂයෝ ඉන්නවා ඒගොල්ලන්ගේ කාන්තා හෝමෝන ඒගොල්ලන්ගේ ලක්ෂණවල නියම පුරුෂ ලක්ෂණ තියෙන ඉතා හොඳ පෞරුෂයක් තියෙන පුරුෂයෝ. නමුත් කාන්තා හෝමෝනවල ප්‍රතිබිය යුතු ප්‍රතිශතය යම් ප්‍රමාණයකට වැඩි. එතකොට පුරුෂ හෝමෝන වල ප්‍රතිශතය යම් ප්‍රමාණයකට අඩුයි. ඒකෙන් ඒගොල්ලන්ගේ පෞරුෂයට හානියක් වෙන්නේ. නමුත් මේ ඇතුලේ වෙන ක්‍රියාවලියට ශුක්‍රාණු නිෂ්පාදනය වෙන ක්‍රියාවලියට මේකෙන් හානි වෙනවා. මෙන්න මේ වගේ තත්ත්වයන්. එතකොට පරිසර තත්ත්වයන් විශේෂයෙන්ම අපි කතා කරන්න ඕනේ පරිසර තත්ත්වයන්. මොකද හේතුව පරිසර තත්ත්වයන් නිසා විශේෂයෙන් නවීනයේ ඇතිවලා තියෙන ලොකු ගැටලුවක් මේ ප්‍රජනනක ගැටලු සම්බන්ධව. එහෙම නැත්නම් දරුවෝ සෑදීම මදසරුභාවය සම්බන්ධව. අපි එක්තරා කාලයක් මං හිතන්නේ මාධවට මතක ඇති කාලයක් තිබුණා දැනට අවුරුදු 4කට විතර කලින් ලෝකේ වැඩිම ඊයම් ප්‍රතිශතයක් තියෙන රෙඩ් සිටි එකක් විදිහට කොළඹ සටහන් වෙලා තිබුණා. රෙඩ් සිටිස් තියෙනවා හිටපු ගමන් ප්‍රකාශ කරන අහවල් නගරේ රෙඩ් සිටි එකක් කියලා. දැන් ඉන්දියාවේ එහෙම නගර තියෙනවා, චීනයේ එහෙම නගර තියෙනවා, ලංකාවත් එක්තරා කෙටි කාලයකට කොළඹ නගරේ රෙඩ් සිටි එකක් විදිහට සටහන් වෙලා තියෙනවා. ඒ මොකද ලෙඩ් සාන්ද්‍රණය වැඩි. මේ වගේ දේවල් නිසා පුරුෂ මත්සර්භාවයට හේතු වෙන්න පුළුවන්. කාබන් මොනොක්සයිඩ්, ලෙඩ්, ඒ වගේ දේවල්. එතකොට පරිසර දූෂණය ඉතා දරුණු අවස්ථාවක්. තව එක අවස්ථාවක් තියෙනවා, මේක තමයි වැඩිම පුරුෂ මත්සර්භාවයට හේතු වෙලා තියෙන්නේ. වෘෂණ කෝෂ තුල නහර ගැට ගැසීම කියන වෙරිකොසිල් වේන්ස් කියන අවස්ථාව. මේක 42% පුරුෂයෝ සාමාන්‍යයෙන් ගත්තාම, මදසරු පුරුෂයෝ ගත්තාම 42% වාර්තා වෙන්නේ මෙන්න මේ தত্ত্বය. ඉතින් මෙන්න මේ වගේ විශාල අපිට කියන්න පුළුවන් සිය ගාණක් හේතුන්, ප්‍රධාන හේතුන් ටික තමයි මම කිව්වේ. ඉතාම සුළු සංඛ්‍යාවක් නොයේ මේ අපි අපේ ජීවන රටාව තුළ ඇති වෙන නොයෙක් ගැටලු. දැන් අපි ආහාර ගන්නවා. ආහාරත් එක්ක අපි නොදැන අපේ ශරීරයට නොයෙක් ආකාරයේ රසායන ද්‍රව්‍ය ප්‍රිසර්වේටිව්ස් විදියට, ආහාර වර්ණක විදියට නොයෙක් ආකාරයෙන් කෘමිනාශක ගහපු ඒ කෘමිනාශක අපහු ආහාරත් එක්ක ඇවිල්ලා, පොහොරත් එක්ක ඇවිල්ලා නොයෙක්. දැන් අපේ රටේ වකුගඩු රෝගයක් තියෙනවා දරුණු විදිහේ. ඒකටත් හේතු වෙනවා කියලා අපි සැක කරනවා. ඒ වගේ මේ රෝගයටත් මේවා හේතු වෙනවා කියලා විද්‍යාත්මක පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා. ඉතින් මේ වගේ විශාල සංඛ්‍යාවක් හේතුන් අපිට සඳහන් කරන්න පුළුවන්. ඔව්. දැන් ඔබට හිතන්න පුළුවන් මේ විදිහට ගත්තාම දැන් මේ කියන තත්ත්වයන් වලට ඔබ නිරාවරණය වෙලත් නැහැ. ඔබ බොහොම කායික නිරෝගී බවකින් ජීවත් වෙනවා කියලා. නමුත් ඔබ කායිකව නිරෝගී වුණාට වෛද්‍යතුමනි මානසිකවත් නිරෝගී නොවෙන්න පුළුවන්. කොහොමද වෛද්‍යතුමනි මේ මානසික තත්ත්වය මේ මදසරුභාවයට බලපාන්නේ? උමද ආයුර්වේදයේ ගත්තහම ආයුර්වේදයේ හැම වෙලෙම පුරුෂයේ මනුෂ්‍යාව, පුරුෂයෙක් විතර නෙමෙයි ස්ත්‍රියක් පවා මනුෂ්‍යා කියන ප්‍රපංචය ආකාර තුනකට අපි විග්‍රහ කරනවා. කායිකව විග්‍රහ කරනවා ආයුර්වේදයේදී, මානසිකව විග්‍රහ කරනවා, අධ්‍යාත්මිකවත් විග්‍රහ කරනවා. එතකොට
පුරුෂයෙක්ගේ මේ කායික තත්ත්වය, මානසික තත්ත්වය සහ අධ්‍යාත්මික තත්ත්වය කියන තුනම බැලන්ස් වෙන්න ඕනේ. මේ බැලන්ස් නැති වුණාම තමයි මේ වගේ ගැටලු ඇති වෙන්නේ. දැන් අපි හිතමු යම් කෙනෙක් ඉන්නවා ඉතා අධික විදියට යාගේ රැකියාවේදී මානසික පීඩනයට ලක් වෙනවා. නොඑක් ස්ට්‍රෙස් අපි කියන්නේ දැන් හැම වෙලේම කතා කරනකොට ඒක සාමාන්‍ය වචනයක් කියලා ස්ට්‍රෙස් කියනවා. හැම කෙනෙම කියනවා මොකද නම් හරි ස්ට්‍රෙස් කියලා. ආතතිය. ආතතිය. ආතතියට වඩා අපි කතා කරන්නේ ස්ට්‍රෙස් කියලා. ඉතින් මේ මානසික ආතතිය කියන தත්ත්වය අපේ ශරීරයේ තියෙන බයෝකෙමිකල් රියැක්ෂන්ස් ජෛව රසායනික ප්‍රතික්‍රියාවලට බලපානවා. ඒවා විද්‍යාත්මක ඔප්පු කරපු දේවල්. ඒ කියන්නේ මේවා මේ අද කතා කරන්නේ අපි ඔප්පු කරපු දෙයක් ගැන. එහෙම නැතුව අපි සැකකිරීමක් නැහැ කෙලින්ම මේවා ඔප්පු කරලා තියෙනවා අපේ ජෛව රසායනික පද්ධතියට මේවා බලපානවා කියලා. එතකොට මේ ජෛව රසායනික පද්ධතියට මේවා බලපානවා කියන්නේ කෙලින්ම අපේ ශුක්‍ර ව්‍යුහයට මේක බලපානවා. මොකද හේතුව ආයුර්වේදයේ ගත්තහම ආයුර්වේදයේ පුද්ගලයෙක්ව අපි පුද්ගලයෙක්ගේ ශරීරය තුළ ශුක්‍රාණු නිෂ්පාදන ක්‍රියාවලියට එන්න කලින් ශරීරයේ මෙටබොලිසම් පරිවෘත්තීය ක්‍රියාව අපි කොටස් කීපයකට බෙදනවා. රස, රක්ත, මාංශ, මේද, අස්ති, මජ්ජා, ශුක්‍ර කියලා. එතකොට මේ ගන්න ආහාරය රසයේ ඉඳලා රසය කියන කොටසේ ඉඳලා ශුක්‍ර කියන කොටසට එනකොට නොඑක් ආකාරයට වෙනස් වෙනවා. වෙනස් වෙලා අවසානයේ තමයි ශුක්‍ර කියන එක එන්නේ. එතකොට මේ ශුක්‍ර කියන එකට එනකොට අපි අර ස්ට්‍රෙස් වෙලා අපේ ස්ට්‍රෙස් නිසා අපේ ඊළඟට ස්ට්‍රෙස් එක්ක ඊළඟට එන රෝගය තමයි ගෑස්ට්‍රයිටිස්, අම්ල පිත්තය. මේ මේ හේතු නිසා හරියට ජීර්ණය වෙන්නේ නැතුව මේ ආහාර පෝෂණය වෙන්නේ නැතුව ශුක්‍ර තරලය විනාශ වෙනවා, ශුක්‍රාණු විනාශ වෙනවා. එතකොට මානසික තත්ත්වයන් අපි අද අපේ අනිත් දේවල් වලට වගේම මේ මේ රෝගය සම්බන්ධයෙන්ුත් බැලන්ස් කරගන්න ඕනේ. මානසික තත්ත්වය ඉතාත් අදින් බලපානවා. ඔව්. මේ සියලු කරුණු කාරණාත් එක්ක සලකපුවාම අපේ මේ තියෙන සංකීර්ණ ජීවන රටාවත් එක්ක බැඳිලා තියෙන අපේ විකෘති නැත්නම් ක්‍රමයක් නැති ආහාර රටාවත් වෛද්‍යතුමනි මේකට බලපානවා ඇති නේද? මොකද අපේ ආහාර රටාව දැන් ගත්තාම ඔබතුමා ඉස්සෙල්ලා කිව්වා වගේ විවිධාකාරයේ රසකාරක, පරිරක්ෂක ද්‍රව්‍ය මේ වගේ දේවල් සියල්ල එකට එකතු වෙලා අද රසායනික තත්වෙන් වැඩි නිකන් ඒ කියන්නේ බොහොම විෂසහිත ආහාර වර්ග අපි ගන්න. වෛද්‍යතුමනි කොහොමද මේ අපේ ආහාර රටාව මේ මදසරුභාවයට හේතු වෙන්නේ? ඔය ඒක තමයි මම හිතන්නේ අද අපි සැලකිලිමත් වෙන්න ඕන ප්‍රශ්නේ. අද අපේ ආහාරයේ සමබර බව නැහැ. සාමාන්‍යයෙන් ආහාරයක් ගත්තාම ආහාරයට අපි ආයුර්වේද විදිහට කියනවා ෂඩ් රසයක් තියෙනවා කියලා. ෂඩ් රසය කියලා කියන්නේ සාමාන්‍යයෙන් ලෝකේ විද්‍යාව තුළ, බටහිර විද්‍යාව තුළ අපි රස හතරයි කතා කරන්නේ. රස හතරයි. මధుර රසය, එහෙ නැත්තම් පැණි රස, අම්ල රසය, එතන ආම්ලිකතාව, ආම්ලික ඇඹුල් ගතියක් වගේ ඇඹුල් රස, ඊළඟට ලවණ රස, ලුණු රස, ඊළඟට තිත්ත රස. මේ හතර තමයි අපි කතා කරන්නේ. නමුත් ආයුර්වේදය තුළ ෂඩ් රසයක් තියෙනවා. කියන්නේ රස හයක් තියෙනවා. මේ හතරම තියෙනවා. මේ හතරට අමතරව කටු රස සහ කසාය රස කියලා රස තව අමතර දෙකක් තියෙනවා. දැන් කටු රස කිව්වම මොකද්ද? කටු රස කියන්නේ මොකද්ද? කටු රස කියලා කියන්නේ අපිට ඉඟුරු, ගම්බිරිස්, තිප්පිලි වගේ වේ. විශේෂයෙන් ගම්බිරිස් දැන් අපිට ලේසියෙන් ගන්න පුළුවන් ගම්බිරිස් වලින්. ගම්බිරිස් වලින් එන රහ, පැණි රහද, තිත්තද? ඒක කටු රස. අන්නේ කටු රස. ඊට පස්සේ කසාය රස දන්නවා සාමාන්‍යයෙන්. තිත්ත නෙමෙයි, කසාය රස ඇතුලේ වෙනස් රසයක්ද? ඒ කසායක් බොනකොට අපිට දැනෙනවා ඒක. එතකොට මෙන්න මේ රස හය තියෙනවනේ. මේ රස හයේ සංයෝගයෙන් තමයි අර රස, රක්ත, මාංශ, මේද, අස්ථි, මජ්ජා, ශුක්‍ර කියන කාරණා සාධක ටික ඇති වෙන්නේ මේ රස හයත් එක්ක. එතකොට මේ අපි ගන්න ආහාරයේ කටු රස අද හරි අඩුයි. කසාය රස ඇත්තෙම නැහැ. තිත්ත ඉතා කුඩයි. පැණි රස වැඩි. අම්ල රසත් තියෙනවා, ලවණත් තියෙනවා. එතකොට මේක බැලන්ස් නෑ අපේ ශරීරයේ. ඒ නිසා අපි ගන්න මේ අනවශ්‍ය පැණි රස, එහෙම නැත්නම් පිෂ්ඨ අධික දේවල්, ඊළඟට අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන නොඑක් රසකාරක ලුණු වර්ග. රසකාරක ලුණු වර්ග. ඊට පස්සේ අපි පාවිච්චි කරන ආම්ලික දේවල්. තිත්ත දැන් ටිකක් පාවිච්චි කරන මොකද දියවැඩියා වැඩි වේගණ යන නිසා තිත්ත ටිකක් පාවිච්චි කරනවා. එතකොට මේ අවම රස නිසා මේ රසවල තියෙන බැලන්ස් එක නැත්නම් සමබරතාවයේ නැතිවීම නිසා ශුක්‍ර නිෂ්පාදනය දුර්වල වෙනවා. එතකොට සම්පූර්ණයෙන් මේක විනාශ වෙලා යනවා. ඊට අමතරව අද අපිට තව දෙයක් වෙලා තියෙනවා. අපි ඔබ කියපු විදිහටම නිවැරදිව කියපු විදිහට අනවශ්‍ය තරම් රසායන ද්‍රව්‍ය පාවිච්චි කරනවා අපේ ආහාරයත් එක්ක. මේ රසායන ද්‍රව්‍ය විසින් අපේ ආහාරයේ තිබිය යුතු
පෝෂණය නැති කරනවා. අපිට රස දෙන්න පුළුවන්. දැන් අපි සමහර දේවල් පාවිච්චි කරන ලෝකයේ දියුණු රටවල තහනම් කරපු ද්‍රව්‍ය අපි රසකාරක විදිහට පාවිච්චි කරනවා. ඒ ඒ රසකාරක ගත්තාම ඇත්තටම ඉතින් ආහාරයේ රස වෙනවා තමයි. නමුත් ඒකත් එක්ක ශරීරයේ පෝෂණය පල්ලෙහාට යනවා. මේ හේතුව උඩ පෝෂණය පල්ලෙහාට යනවා කියලා කියන්නෙම දැන් අපි හිතමු කුඩා දරුවෙක්ගේ පෝෂණය අපි හිතමු අවුරුදු 14ක ළමයෙක් කියලා 14ක ළමයෙක්ගේ පෝෂණය මේ සමබරතාවයේ නැති වුනහම එයා ඊළඟට තරුණ වියට එළඹෙද්දී විශේෂයෙන්ම විනාශ වෙන ශුක්‍රතරලය ශුක්‍රාණු නිෂ්පාදනය මොකද හේතුව ශරීරයේට රස රක්ත මාංශ මේද අස්ථි මජ්ජා කියන කොටස් ටික අත්‍යවශ්‍යයි ඒ මොකද මේ පුද්ගලයා ජීවත්ව තියාගන්න ඒ නිසා මේව නිෂ්පාදනය වෙනකොට මේ ශුක්‍ර නිෂ්පාදනය කපහැරෙනවා ඒ නිසා අවුරුදු 14ක ළමයෙක්ට තමයි අපි ඉතා හොඳ සමබර ආහාරයක් දෙන්න ඕනේ අපි කරන්නේ ළමයින්ට පුළුවන් තරම් පැනිරහ පැත්ත වැඩි කරලා රසකාරක පැත්ත වැඩි කරලා රසායන ද්‍රව්‍ය වැඩි කරලා ළමයා ඒ නිසා තමයි මං හිතන්නේ අද තරුණ පරම්පරාව අතර මෙවැනි පුරුෂ මදස ස්වභාවයේ වගේ රෝග වැඩි වෙලා තියෙනවා. ඔව්. ඔබට පැහැදිලි ඇති මේ කාරණාව කතා බහ කරනකොට විශේෂයෙන්ම මේ පුරුෂ මදස ස්වභාවයට හේතු වෙන්නේ ප්‍රධාන වශයෙන් ගත්තම වෛද්‍යතුම ප්‍රකාශ කළා වගේ අපේ එදිනෙදා ආහාර රටාව. ඉතින් අපේ ආහාර රටාව බොහොම ක්‍රමවත්ව පවත්වා ගත්තොත් අපිට මේ කියන ගැටළු වලින් යම් තාක් දුරකට හෝ මිදීමේ හැකියාව තිබෙනවා. අපි සූදානම් විරාමයකට යන විරාමයෙන් අනතුරු අපි සූදානම් මදසරුභාවයට මේ කියන රෝගයට මේ කියන කාරණාවට ප්‍රතිකාර ක්‍රම මොනවද කියලා ඔබත් සමග සාකච්ඡා කරන්නට රැඳි සිටින්න මේ කොළඹ ටෙලිවිෂන් කොළඹ ડોක්ටර් වැඩසටහන. හොඳයි අපි සූදානම් නැවතත් කලම්බු ડોක්ටර් වැඩසටහනත් එක්ක ඔබත් එක්ක මේ කරුණු කාරණාවන් කතා කරන්න අද දවසේදී අපි කතා බහ කරන්නේ පුරුෂ මදසරුභාවය පිළිබඳව. විරාමයට කලින් ඔබට අපි කිව්වා මේ පිළිබඳව තියෙන ප්‍රතිකාර ක්‍රම මොනවද කියලා ඔබත් එක්ක කතා බහ කරන්න සූදානම් කියලා. වෛද්‍යතුමනි මේ පුරුෂ මදසරුභාවයට අදාළ ප්‍රතිකාර ක්‍රම තිබෙනවද? විශේෂයෙන්ම අපේ මේ ප්‍රේක්ෂක ජනතාව දැනගන්න කැමති මේ தত্ত্বය නිට්ටාවටම සුව කරගන්න පුළුවන් ද කියන කාරණාව. උමද දැන් අපි ගත්තොත් එහෙම පුරුෂ මදසරුභාවය කියන රෝග தত্ত্বය ඉතින් විශාල අතීතයක් තියෙන රෝගයක්. ආයුර්වේදය තුල ආයුර්වේදයේ මේක ඉතා අතීතයේ හොයාගෙන තියෙනවා. මේ රෝගයේ එහෙම රෝගයක් තියෙන වගේ. ඒ නිසා ආයුර්වේදය තුල මේකට විධිමත් ප්‍රතිකාර පද්ධතියක් බොහෝ කාලයක සිටම සැකසීලා තිබිලා තියෙනවා. ප්‍රශ්න වෙලා තියෙන්නේ වර්තමානයේ වෙනකොට මේ රෝග වලට කරන ප්‍රතිකාර නොයෙක් හේතුන් මත අපෙන් ගිලිහිලා ගිහිල්ලා. නමුත් දැන් වාසනාවකට වගේ අපි ඒ සම්බන්ධව නොයෙක් පරීක්ෂණ කරලා ඒ රෝග වලට කරන ප්‍රතිකාර අපි නැවත ප්‍රතිස්ථාපනය කරගෙන යනවා. බොහෝ දුරට ප්‍රතිස්ථාපනය කළා ඉවරයි කියලා කියන්නත් පුළුවන්. දැන් මේකෙදි අපි සැලකිලිමත් වෙන්න ඕන කාරණා තියෙනවා. අපි කලින් කතා කරපු මානසික තත්ත්වයන්, ආහාරමය තත්ත්වයන්, කායික තත්ත්වයන් මේවා බැලන්ස් කරගන්න ඕනේ, සම්බර කරගන්න ඕනේ. ඊට අමතරව අපි මේ ප්‍රතිකාර කරනකොට ප්‍රධාන වශයෙන් අපි හිතන්න ඕනේ මේ ශුක්‍රාණු විශ්ලේෂණ වාර්තාවක් අරගෙන මේ ශුක්‍රාණු විශ්ලේෂණ වාර්තාවේ ශුක්‍රාණු වල තියෙන දුර්වලකම් මොනවද කියලා. ඒවට ගැළපෙන විදිහට අපි ප්‍රතිකාර කරන්න ඕනේ. දැන් අපි සාමාන්‍යයෙන් ශුක්‍රාණුවක ජීවන චක්‍රයක් තියෙනවා. ශුක්‍රාණුවකට ජීවන චක්‍රයක් තියෙනවා. මේ ජීවන චක්‍රයේ හැටියට ශුක්‍රාණුවක් දේහසෛල වලින් අපි ඒවට කියනවා බේසල් සෙල් කියලා මේ දේහසෛල වලින් නිර්මාණය වෙච්ච තැන ඉඳලා ඒ දේහසෛල බෙදිලා ශුක්‍රාණු සෛලයක් පටන් ගත්ත මොහොතේ ඉඳලා ශුක්‍රාණු සෛලය ශරීරයෙන් පිට කරනකම් එහෙම නැත්නම් ඒක විනාශ වෙලා යනකම් කාලය දින 90. මේ දින 90ක කාලය තුල මෙයා වර්ධනය වෙනවා. මේ වර්ධනය වෙනකොට මේකේ එක එක අවදීන් තියෙනවා. දැන් අපි ප්‍රතිකාර කරනකොට අපි තේරුම් ගන්න ඕනේ ඒක ටිකක් අපහසු වැඩක්, පළපුරුද්දක් ඕනේ වැඩේට. වෛද්‍යවරයෙක්ට වුණත් සාමාන්‍යයෙන් ටිකක් පළපුරුද්දක් තියෙන වෛද්‍යවරයෙක්ට විතරයි කරන්න පුළුවන්. රෝගියාගේ ස්වභාවය අනුව, රෝගියාගේ නොඑක් දෝෂ තත්ත්වයන් අනුව, රෝගියාගේ ශුක්‍රාණු වාර්තා අනුව මේවා ගලපලා අපි තේරුම් ගන්න ඕනේ මෙයාගේ ශුක්‍රාණු වර්ධනයේ කොයි අවධියේද ගැටලුව ඇති වෙන්නේ කියන එක. අන්නේ අවධිය තෝරගත්තට පස්සේ ඉතා පහසුවෙන් සාමාන්‍ය ඖෂධ වලින් රෝගය සනීප කරන්න පුළුවන්.
ප්‍රශ්න වෙලා තියෙන්නේ අපි ගාවට රෝගීන් යොමු වෙනකොට රෝගීන් තමන් බේත් කරගෙන ඉන්නේ. එතන තමයි ගැටලුව තියෙන්නේ. එතකොට මේ මේක සම්පූර්ණ අවුල් වෙලා. ඊට පස්සේ අපිට මුලින් සිද්ධ වෙන්නේ මේ අවුල ලෙහන්න. ලෙහලා ප්‍රතිකාර කරන්න. නැත්තම් සාමාන්‍යයෙන් මේ මේ වගේ රෝගියෙක්ට ප්‍රතිකාර කරනකොට සරලව මාස 3කින් 4කින් මේක ඉවර කරන්න පුළුවන්. නමුත් අර රෝගීන් නොඑක් නොඑක් ආකාරයේ අද සමාජයේ මිනිස්සුන්ව දැනුවත් කරන නොඑක් උපක්‍රම තියෙනවා. මේ උපක්‍රම නිසා රෝගීන් නොමග ගිහිල්ලා මේක මේ මොකද හේතුව මිනිස්සු අතර තියෙනවා මෙහෙම දෙයක්. මේ පුරුෂයා කියලා කියන්නේ දැන් මේක සාමාන්‍යයෙන් අද ගත්තොත් අතීතේ එහෙම නැහැ. අද ගත්තොත් මේක පුරුෂ මූලික සමාජයන්නේ. පුරුෂ මූලික සමාජයක පුරුෂයා හැම වෙලෙම කාන්තාව පවා කැමති නැහැ තමන්ගේ ස්වාමි පුරුෂයාටයි ප්‍රශ්නේ තියෙන්නේ කියන්නේ. කාන්තාව පවා හැම වෙලෙම මේක වසංගීම තමයි උපක්‍රමේ. එතකොට පුරුෂයාට මේ ඇති වෙන රෝගය හංගන්න බලන්නේ. ඒ නිසා මේගොල්ලෝ උත්සාහ කරනවා නොඑක් අද්භේද කරන්න තැන් තැන් වලින් මේක පිළිවෙලකට නැතුව නොඑක් දේවල් කරලා බලන්න. ඒක තුල මේ අර රටාව ශුක්‍රාණු ජනන ස්පර්මැටෝජෙනිසිස් එක තේරුම් ගන්න නැතුව කරපු ප්‍රතිකාර තුල මේක අවුල් වෙනවා. සමහර කලාතුරකින් කියනට හරියන්නත් පුළුවන්. ඒනට බහුතරය අවුල් වෙනවා. අන්නේ ඒක තමයි අපිට තියෙන ප්‍රධාන ගැටලුව. එහෙම නැත්නම් ඉතා සරලව ප්‍රතිකාර කරලා මේක සුව කරන්න පුළුවන් රෝගයක්. ඔව්. මේ කාරණාවත් එක්ක කතා කරනකොට විශේෂයෙන් කාන්තා පාර්ශ්වය ගැන මතක් කරපු නිසා වෛද්‍යතුමන් විවාහක යුවලක් මේ පිළිබඳව දැනගැනීමේදී කොයි ආකාරයේ සම්බන්ධතාවයේ තියාගන්න ඕන විශේෂයෙන් මේ මේ මෙවැනි තත්වයක් තියෙනකොට තමන්ගේ පවුල තුළ තමන්ගේ මේ ජීවන සහකරු සහකාරියත් එක්ක ඇතිවෙන ගැටලු තත්වයන් තිබෙනවා. වෛද්‍යතුමනි කොහොමද අපි මේක निराකරණය කරගන්නේ? කොහොමද අපි මේක සම්බරව තියාගන්නේ? ඔව් මං හිතන්නේ පුංචි බාධා කිරීමක් කරනවා මේ මේකේ යම් යම් අන්‍යෝන්‍ය අවබෝධයක් තිබිය යුතුයි නේද වෛද්‍යතුමනි? කොහොමද ඒ తත්වය? පැහැදිලිවම මේක මම හිතා මේකට උත්තර දෙකක් තියෙනවා. පළවෙනි පිළිතුර මං කියන්නම් මුලින් කරන්න ඕනේ මේ විවාහ වෙන්න කලින්ම අපි මේක දැනගන්න ඕනේ. පළවෙනි පිළිතුර ඒක. මොකද විවාහ වෙන්න කලින් අපි නොඑක් දේවල් විවාහයකට අපි ලෑස්ති වෙනවා. ලද කාලේ හැටියට නම් ගයක් හදන මුදලක් අපි වියදම් කරන වාහනයක් කෙලින්ම සල්ලි දීලා ගන්න මුදලක් වියදම් කරනවා විවාහයක් වෙනුවෙන්. එතකොට මේ රුපියල් 1500ක් 2000ක් දීලා අපිට බැරිද ශුක්‍රාණු විශ්ලේෂණ වර්තාවක් ගන්න? විවාහ වෙන්න කලින් මාස 4-5ක් තියලා අපි ගන්න ශුක්‍රාණු විශ්ලේෂණ වර්තාව. ඒක ඉතාම වටින්නේ අපි අපේ පවුලේ දරුවෝ හදන එක කල් දානවද? කොච්චර කල් දානවද? අන්නේ නිගමන වලට එන්න මේක හරි වැදගත් වෙනවා. අපි හිතමු යම් කෙනෙක්ට විවාහ වෙච්ච ගමන් දරුවෝ හදන්න බෑ. ටිකක් කල් දාන්න ඕනේ. එතකොට ශුක්‍රාණු විශ්ලේෂණ වර්තාවක් ගත්තාම ඒකේ පෙන්නනවා නම් එයාගේ ශුක්‍රාණු වල තත්ත්වය ටිකක් දුර්වලයි කියලා. ඒ වගේ කෙනෙක් කල් දාන්න හොඳ නෑ. ඉක්මනට දරුවෙක් හදන්න ඕනේ. ඒ නිසා මේක අන්‍යෝන්‍ය විශ්වාසයෙන් අවබෝධයෙන් කරන්න ඕන දෙයක්. එතකොට තමන්ගේ අනාගත භාර්යාවත් එක්ක සාකච්ඡා කරලා ඒගොල්ල ප්‍රතිකාරයක් කරන්න ඕනේ. එහෙම නැත්නම් සාකච්ඡා නොකර හරි ප්‍රතිකාරයක් කළා සුව කරගන්න ඕනේ. දෙවැනි උත්තරය තමයි විවාහ වුණාට පස්සේ අපිට අර මං කිව්වා වගේ වසරකින් වගේ අපි විවාහ මොන හරි උපක්‍රමයක් පාවිච්චි කරන්නේ නැත්නම් වසරකින් වගේ පිළිසඳ ගැනීමක් උන්නේ නැත්නම් දෙන්නම එකතු වෙලා පරීක්ෂා කරන්න ඕනේ දෙන්නම. මොකද බොහෝ දුරට අපිට මන්දනේ මට හම්බෙලා තියෙනවා මේ සම්බන්ධව ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙක් ඉදිරියේ මට හම්බෙලා තියෙනවා සමහර රෝගීන් විවාහ වෙලා අවසර 5යි ප්‍රතිකාර කරලා තියෙනවා වසර 3ක් එක ශුක්‍රාණු විශ්ලේෂණ වර්තාවක්වත් මේ පුද්ගලයා ගාව නැහැ. ඉතින් ඇහුව ගමන් කියන්නේ නෑ යාගේ හොඳයි කියලා. වයිෆ් තමයි ඉස්සෙල්ලාම කියන්නේ. බිරිඳ කියනවා ඉස්සෙල්ලාම නෑ ඒගොල්ලන්ගේ හොඳයි කියලා. ඒ කොහොමද එහෙම කියන්නේ? අද අපිට එහෙම කියන්න බෑ. ඒ නිසා මම හිතන්නේ මූලික පියවර විදිහට දෙන්නම එක වෙලා පරීක්ෂණ කරන්න ඕනේ. එහෙම පරීක්ෂණ කරලා මේක තේරුම් ගත්තාම ඒකට ප්‍රතිකාර දෙනවා. ඒ අදාළ ප්‍රතිකාර කරගත්තම මේ ප්‍රශ්නේ ඉවරයි. අපි මොන හරි රෝගයක් ඇති වුණාම ඒක හංගගෙන එහෙම කාලයක් තිබුණා අතීතයේ විද්‍යාව දියුණු නැති කාලේ. නමුත් අද එහෙම කරන්නේ නැහැ නේ අපි. ඒ නිසා මේකත් එහෙම හංගන්න ඕන රෝගයක් නෙමෙයි. ඉතින් ඕක රට වටේම කියන්න ඕනේ නැහැ. නමුත් වෛද්‍යවරයෙක් හම්බෙලා කතා කරලා විසඳගන්න පුළුවන් තත්ත්වයක්. ඔතුමා කියන්නේ මේ තත්ත්වය පෞද්ගලිකව විසඳගන්න පුළුවන් කාරණාවක් කියන එක. පැහැදිලිම විවාහ වෙන්න කලින් ඕනනම් Tamanta විසඳ ගන්න පුළුවන් තනියෙන්. විවාහ වුණාට පස්සේ ආවොත් අන්‍යෝන්‍ය සහයෝගයෙන් විසඳ ගන්න පුළුවන්. සමහර පුරුෂයෝ ඉන්නවා දැන විවාහ වෙලත් බිරිඳක් දන්නේ නැතුව ප්‍රතිකාර කරගන්න. මං හිතන්නේ ඒක හොඳ දෙයක් නන් නෙමෙයි. නමුත් ඒක අනුමත කරන්න පුළුවන්.
ඔව්. ඉතින් මේ සම්බන්ධයෙන් තවත් බොහෝ දේවල් ඔබත් සමග සාකච්ඡා කරන්න තිබෙනවා. අපි තවත් දවසක මේ මාතෘකාව අරගෙන මේ මේ ගැටලුව සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරන්න සූදානම් වෙනවා. ඉතින් අද දවසේ මේ අපට ලැබිලා තියෙන කාල සීමාව අවසාන වීගෙන යන නිසා අපි හිතුවද මේ වැඩසටහන මෙතනින් සමාප්ත කරලා තවත් දවසක මේ වැඩසටහන ඉදිරියට අරගෙන යන්න වෛද්‍යතුමන් එක්කලා. ඉතින් කොළඹ ටෙලිවිෂන් කොළඹ ડોક્ટર වැඩසටහනෙන් අද අපි සමු ගන්න ඔබෙන් අද අපත් සමග මේ සහභාගී වුණු වෛද්‍ය ආචාර්ය සුසන්ත රෝහණ වෛද්‍යතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඔහුගේ වටිනා කාලයෙන් අපට අපේ දැනුම දියුණු කරගන්න, ඔබේ දැනුම දියුණු කරගන්න, ඔහුගේ දැනුම අපත් සමග බෙදා හදා ගැනීම සම්බන්ධයෙන් වෛද්‍යතුමනි, අපි නැවතත් දවසක හමු වෙනු. ඔබට සුබ දවසක්.